අපි අද මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ ජෙරම් ප්‍රනාන්දු නැවත පුද්ගලයා පසුගියදා කර තිබෙන ප්‍රකාශයක් මේ දවස්වල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විසිරෙන වෙමින් පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳ සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. දැන් මේ පුද්ගලයා සහ මේ ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්නයි මේ මාධ්‍ය හමු අපි කැඳෙව්වේ. පසුගියදා ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා විසින් සිය දේශනයකදී සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මේ රටේ ආගමික සංහිඳියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවධානමක් මතුව තිබෙන බව අපිට පේන්නට තිබෙනවා. මේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පූජා ප්‍රසාද තුමෙකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ පුද්ගලයෙකු නොවන බව පළවෙනියෙන්ම අවධාරණය කරන්නට කැමැතියි. තමන් කැමති ආගමක් ඇදහීමට සහ තමන් අදහන ආගම දේශනා කිරීමට හැම පුරවැසියෙකුටම අයිතිය සහ නිදහස තිබුණත් ඒ මගින් කිසිදු ආගමික ශාස්ත්‍රවරයෙකු හෝ ආගමික විශ්වාසයක් හෝ අපහාසයට සහ අවිචාරවත් ලෙස විවේචනයට ලක් කිරීමට නිදහසක් සහ අයිතියක් කිසිම කෙනෙකුට නැහැ. ඔහු විසින් සිදු කර තිබෙන මේ අවිචාරවත් ප්‍රකාශය හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන්ගේ සිද්ද අනෙකුත් ආගම් කෙරෙහි විකෘති මත සහ අදහස් වලින් දූෂණය වීමේ අවදානමද මෙහිලා සැලකිල්ලට ගත යුතුයි කියලා අපිට හිතෙනවා. මේ වගේ මූලධර්මවාදී ප්‍රකාශ හේතුවෙන් මේ රටේ පවතින ආගමික එක්සත් බව සහ සංහිඳියාව තර්ජනයට ලක් වෙලා ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමද මෙහිදී බැහැර කරන්නට බැහැ. විවිධ අන්තවාදීන් සහ දේශපාලකයන් විසින් මෑත ඉතිහාසයේ කරන ලද ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ආගමික සහ ජාතිවාදී ගැටුම් අවුලුවා මේ රට තුළ මහා විනාශයකට මඟ පාදා එමගින් පටුවාසි ලබා ගැනීමේ විනාශකාරී සහ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලක් දියත් වූ බව අපි හැම දෙනාට මතකයි. තව දුරටත් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන පුද්ගලයින්ගෙන් පරිස්සම් වන ලෙස මේ රටේ සාමය හා සංහිඳියාව අගයන ජනතාවගෙන් අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා සමඳතා පවත්වන හා ඔහුට අනුග්‍රහය දක්වන නොයෙකුත් විදේශිකයන් පිළිබඳවද ඔහුගේ ඇතැම් චර්යාවන් පිළිබඳවද විවිධ කරුණු කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙමින් තිබුණා. ඒ පිළිබඳව මේ දක්වා නිසියාකාර සොයා බැලීමක් සිදු කිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම පුදුමයට කරුණක්. බෞද්ධ හින්දු සහ ඉස්ලාම් සහෝදර සහෝදරියන්ට සිත් වේදනා ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයට අපහාස වන අයුරින් රටේ ආගමික එක්සත් බව සහ සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා විසින් කරන ලද ප්‍රකාශය අපි හෙළා දකින අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. මාර්තිනාද ප්‍රශ්නයක් අහන්න. ආගමික සංගීතය ආගම් අතර
ජනතාවද කියන එකමුතු තම බැඳීම විනාශයට ලක්කිරීම මගින් ගැටුම් ජාතිවාදී ආගම්වාදී රටන අධිකිරීමෙන් නොයකුත් පල ප්‍රයෝජන ගන්න නොයකුත් දේශපාලනයෙන් සාන්තවාදී පිරිස් ඒ අය දර උත්සාහයක් නැති ඉතිහාස ඉතින් ඒ දේවල් සමනය කරගන්න ඒ අවස්ථාවේදී වාසනාවට අපට ඇති වාස්තු ප්‍රහාරයෙන් පස්සේ ඒ විදිහේ මහා විශාල ගැටුමක් ඇති කරලා මේ රටේ ඉහැලීමක් ඇති කරලා ඒ මගින් බලපුත් වාසි ලබා ගන්න පිරිස් කටයුතු කරලා තිබුණයි කියන එක පැහැදිලි. නමුත් ඒක අපි වළක්වා ගන්න අපට හැකියි. ඒ නිසා මේ වඩාත් වැදගත් වෙන්නේ අපේ ජනතාව පරිසම් වෙන එක. මේක හරියට අවබෝධ කරගෙන මේ වගේ දේවල් වලින් විශ්සේ නැතුව ගැටුම් ඇති කරගන්න නැතුව සිටින එක තමයි මේ අයට ලබා දෙන්න පුළුවන් පරාජය. උතුරු කරුණු බලධාරීන්ට අයිති. අපි බ්ලේනම් පටන්ගත්තු කාලයම කතෝලික සභාව ප්‍රකාශ කළා. අපි කතෝලික මතවාදී නෙමෙයි, අනිත් එක කතෝලික සභාව නිල වශයෙන් එයාගේ සම්බන්ධතාවයක් නැහැ. ඒකම ප්‍රකාශ කළා මුලින්. ඉතින් අපි අද කියන්නේ මේක කතෝලික සභාවේ වූ කතෝලික පුජකම දේකුගේ දෙයක් නෙමෙයි, ඔහු පෞද්ගලිකව කරන දෙයක්. ඉතින් මේවා ගැඹුරු ඔහු ඔහු තනා පිළිබඳ විශාල ශාලා සුදුරු විශාලා දැන් මේ දේවල් තනාදී ඒවට අවසරය ගත්ත උපුටි කියන එක දැන් හිතන්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපි කතෝලික දේවස්ථානයක් හෝ අනිත් ආගමික සිද්ධස්ථානයක් කරද්දී ඒකට අවසර ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඒ වැනි ක්‍රමවේදයක් හරියට විද්‍යානුකූලව අනුගමනය කරලා තියෙනවා කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවා රජයත් මේ අමාත්‍යංශ විෂයාකාරව කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මේ සංවිධියාව පවත්වාගෙන යන්න සාමාන්‍යයෙන් මේ වගේ පුද්ගලයන්ට මේ පිරිසක් අවශ්‍යයි. මේ තමයි අනුගාමිකයන් නැති. එතකොට දැනට එයාගේ අනුගාමිකයන් හැටියට ඉන්න පිරිසක සන්තෝෂ කරන එකක් අවශ්‍යයි. ඔවුන් තියාගන්න. එතකොට මේක මේ ලාභ ජනප්‍රියතාවය සඳහා කරන දෙයක් කියන එක අපිට හිතන්න පුළුවන් වේවා. ඉතින් එතකොට මේ විදිහේ අදහස් කියන මේ විදිහේ මානසිකත්වයක් තියෙන අය ඒකෙන් සන්තෝෂයෙන්. ඉතින් නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒකෙන් ඒක නවතින් නැති එක. ඒ කියන්නේ ඒක මේ ඔහු කරන ප්‍රකාශ සහ ඔබේ කාර්යාවන් මගින් මේ රටේ ආගමික විශ්වාසයක් ධර්ම පුද්ගලයන්ගේ සිතමනාපකමක් ඇති වෙනවා නම් ඒකෙන් සිද්ධ වෙනවා නම් එතකොට ඒක අවධානය යොමුතියි. ඒ නිසා අපිට ඕනම ආගමක් විශ්වාසයක් දෙහිමේ නිදහස තියෙනවා. පෞද්ගලික නිදහසක්. නමුත් ඒ නිදහස අපිට පාවිච්චි කරන්න බෑ අනෙකුත් ආගමිකයන්ගේ සිතුද්දවල. එහෙමද අපහාස කරන්න වඥාවක් ගන්න. එතකොට මේ ඒක බරපතල දෙයක්. ඔයි දැන් අපි දැක්කනේ මෑත අතීතයේ හිමුදේවා සිද්ධු කියන්නේ මේ
දේශපාලන බලය හෝ තමන්ගේ බලය දිනා ගන්න කියන හොඳම මාර්ගය හැටිය සමාජ සලකන්නේ ආගම්වාදය විසීම, ජාතිවාදය විසීම සහ රට ආරක්ෂිත කිරීම. එතකොට ඒක මේ ප්‍රකාශ පිටපසත් ඒක තියනවාද කියන එක අපි හිතල බලන්න අවශ්‍යයි, කල්පනා කරන්න අවශ්‍යයි, ඔයා බලන්න අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා, ඒ වගේම රටේ ආගමික සංහතියාව සඳහා ජාතීන් අතර පවතින එකසත්කම පවත්වාගෙන යන සඳහා ඒවා සාධාරණ අවශ්‍යයි. We don't know, I can't commit on that because we have not studied this kind of problem. I was thinking that those who have major responsibility of the government to go into these states and investigate in that. And then see whether there is something behind this. That is up to the government and the relevant authorities to do that. චෝදනා කරනකොට මේ සිද්ධිය සම්බන්ධව තම අපි දැක්කේ නැහැ මේක කොරොනට ගා නමුත් ජනාධිපතිතුමා මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා ඉල්ලා දෙනවා. ඔබ වහන්සේලා කැමතිනොත් දැන් මීටිමේ කටයුත්තක් ඉදිරිපත් කරනවාද සහ ඒ පිළිබඳ බලාපොරොත්තු වෙනවද? මම දැකින්නේ ICCPR පඩුත් ප්‍රභාවිතා කරනුනේ කියලා හැම දෙයකට. නමුත් සාමාන්‍ය රටේ සාමාන්‍ය නීතිය ඇතුලේ ඊට අවශ්‍ය වෙන ප්‍රතිපාදන තියෙනවා. ආගමික ශාස්ත්‍රවලට හෝ ආගමවලට හෝ අපහාස කිරීම සාමාන්‍ය රටේ සාමාන්‍ය නීති යටතේ වරදක්. ඉතින් ඒ නිසා මේ CCPR නීතිය භාවිත කරලා මේ ඒකෙන් හැම දෙයක්ම කරන්න උත්සාහ කිරීම නෙමෙයි කරන්න ඕන. කරන්න ඕන මේ පිළිබඳව විමර්ශනයක් ඕන විමර්ශනයක් කරලා සාමාන්‍ය නීති යටතේ ක්‍රියා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ICCPR එක හැම දෙයකටම පාවිච්චි කරලා මිනිසුන් පිළිබඳවක් කිරීමකට මේ අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන්නේ සත්‍යසාලෙන් ඒසලා සාමාන්‍ය නීතිය අපේ ප්‍රමාණවත් කියලා අපි හිතේ. ඒ වගේ ජනාධිපති කමිෂන් සම්පූර්ණ වාර්තාවක මේ සම්පූර්ණ වාර්තාවක ලංකා කතෝලික රජුගේ සමුදුවට ලබා දීලා වෙනවා. ඒක ලබා දීලා තිබෙන්නේ සංයුක්ත පැටි මාර්ගයේ නැත්නම් ඒක මුදිත ලක්නේ. දැන් අපි දකුණ ඇදයට එහි තියෙනවා අඩු වශයෙන් පිටු 40,000කට වැඩි ප්‍රමාණයක්. ඒකට මේ පිටු 40,000 කියවලා ඒක එන්නේ කිරීම අවශ්‍යයි යමක් කියන්න පෙර. ඉතින් අපි දැන් දැනට සිදුවෙන්නේ ඒ සම්පූර්ණ වාර්තාව අර්ථගේ නීතිජ්ඥ කණ්ඩායමක් විසින් අධ්‍යයනය කරගෙන යනවා. එතකොට ඒ අධ්‍යයනය කරාට පස්සේ අපිට පුළුවන් වේවි ඒක පිළිබඳව ප්‍රකාශ කරන්න. දැන් මේ ගැන කියන්නේ කියන්නේ නැහැ. ඒක දැන ගන්න ඕනේ. පරිස්සම්දා උදාහරණ සම්බන්ධයි. ඒක කොහොමද ඒකේ ජගත්තක අනිද්දේ තමයි දැන් අපිට මේක ලබා දී තිබෙනවා. අපි සාබලමින් යනවා මේ අපිට ලබා දී තිබෙන ප්‍රමාණය. ඇත්තටම ඉස්සෙල්ලා මේ සම්පූර්ණ වාර්තා ලබා දුන්නා කියලා කිව්වනේ පාර්ලිමේන්තුව. එතකොට ඒ පාර්ලිමේන්තුව ලබා දුන්න දේවද ලබා දීලා තියෙන්නේ කියලා. මොකද ඒක මුදිත පිටක ගන්න වෙන අපේ කොටද. ඒ නිසා ඒකත් අපි සාමාන්‍ය විදිහට තියෙනවා. දැන් වාසනේ
මුලින් කතා කරපු දේ සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නම් නේ දැන් මේ වගේ මේ ආගම ආගම් ගාවගෙන මේ වගේ වැඩ කරන බොහෝ පිරිසක් ඉන්නවා ක්‍රිස්තියානි ආගමේ වෙන්න පුළුවන් බෞද්ධ ආගමේ වෙන්න පුළුවන් හින්දු ආගමේ වෙන්න පුළුවන් මේ වගේ දේවල් සිද්ධ වෙනවා අපිට පේනවා හැබැයි දෙයක් මොනවාරි සිද්ධියක් මතු වුණාම තමයි මේ වල ක්‍රියාමාර්ග ගන්නෙ මේ නීතිමය කටයුතු ගන්නෙ එහෙම නැතුව මේ ආගමික නායකයෝ මේ රටේ ඉන්න නායකයෝ මේකට වගකීමක් ගන්න ඕනේ නැත් මේ සිද්ධ වෙන්න කලින් නවත්ත ගන්න. දැන් අපිට මේ මේ සිද්ධිය නෙමෙයි තව පේන ওই වගේ සිද්ධි තියෙනවා. බෞද්ධ ආගම මූලික කරගෙන හින්දු ආගම මූලික කරගෙන අනන්තවත් වගේ සිද්ධි තියෙනවා. දැන් බෙදලා තියෙන්නේ දැන් ආගමික ව්‍යවස්ථාවෙන් උනම් බුද්ධිලෙකට නිදහසා ඉදිය කියනවා තමයි කැමති ආගම වදහන්න තමයි කැමති විශ්වාසය අනුගමනය කරා. विश्वास किसी विचार अविचार विवेचने जनता मेघन अवबोधे सा पारिश्रमिकीतिभास सह वैज्ञानिक विरोधी व्यवस्था नीति व्यापकेंगे वटपिटाटे प्रधान चारित जनप्रिय चारित नीडे मे वगे सामान्य जनता विश्वास विश्वास सत्यता प्रकाश सह क्रियाला ජාතිවාදී අකුරුව වගේ පසුගිය කාලේ එන්නේ ඊට කලින් ඔබ වහන්සේලාගේ පැත්තෙන් මේකට ක්‍රියාමාර්ගයක් ගත්ත හොඳ නැද්ද නෑ ඒකට අපි කියන්නේ ඒ කියන්නේ අපි කවුරුත් කියන්නේ ආගමික නායකයෙක් කීයට මේ අවධානය තියෙනවා මගේ ප්‍රකාශයේ තියෙනවා සෙලගරු ප්‍රකාශයේ මම කියුවා එහෙම අවධානයක් අපි දකිනවා ඒ කියන්නේ මේ අන්තවාදී අය දේශපාලක වෙන්න පුළුවන් අන්තවාදී පුද්ගලයෙක් වෙන්න පුළුවන් මේක ප්‍රයෝජන ගැනීමේ අවධානයක් තියෙනවා ඉතින් ඒකෙන් සිද්ධ වෙන රට විනාශයක් යනවා ඒක අපි වළක්වා ගන්න ඕනේ මේකට ජනතාව සිත අවබෝධයෙන් ඉන්න ඕනේ අවිස්සින් නැතුව ගැටුම් ඇති කරගන්න නැතුව මේකට මුහුණ දෙන්න ඒක තමයි ඒ අය පරාජය කරන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්සු අවිස්සින් නැත්නම් මිනිස්සු මේක තේරුම් ගන්නවා නම් එතකොට बुद्धिमत्ता
මූල ධර්මවාදී කියන්නේ කියන්නේ මේ ආගමක වූ විඥාතන් මතවාදී කුතුහල මූලික දේවල් විතර අල්ලගෙන ඒව මත ඒගොල්ලන්ගේ අර්ථකථන සපයමින් කරන කියන්නේ ඒගොල්ලන්ට වාසිය කරන විතර දුක්ලා එතකොට ඒක කොයි තැනින් නම වැරදි මූල ධර්මවාදී කියන්නේ දැන් අපි ආටත් තියෙනවා නිදහසක් අපි කැමති ආගම විශ්වාසයක් තමයි ඒක අපි මොනවද හම්බෙන්නේ ඒක මූලික මිනිස්සයි විශ්වාසකමක් තියෙනවා නමුත් ඒ නිදහස අවභාවිතාවේ නම කොතනද යන්නේ අන්න එතකොට මේ කල්පනාවේ යෝගී විද්‍යාන් වල ක්‍රියාමාන ගැනීම අවශ්‍යයි යන්නේ සුදු වගේ විද්‍යාවල් තියෙන අය සම්බන්ධයෙන් Lock it in there. Put the cutter, a hacky, right again, a kumak.